සහයියා විවිධ භෝග වගාවන්හිදී පසට එකතු කිරීමෙන් භෝගයට යොදන රසායනික පොහොරවල කාර්යක්ෂමතාවය වැඩි කළ හැකි බව පෙන්වා දී ඇත. බාගිට පිලිසු 10යාවල ඇති ක්‍රියාකාරී කාබන් ශාක පෝෂක අයන ආකාරයෙන් අවශෝෂණය කර තබාගෙන භෝගයට වරින් වර නිදහස් කරනු ලබයි. දහයියා සාමාන්‍ය ආකාරයට ගිනි තැබූ විට දැවි අලුවී යන අතර අසම්පූර්ණ දහනයකට භාජනය කිරීමෙන් බාගිට පිලිස්සු දහයියා ලබාගත හැකි. දහයියා බාගිට පිලිස්සීම සඳහා හිස් තාර හෝ තෙල් බැරල් එකක් භාවිතා කර සරල උපකරණයක් සාදාගත හැක. තාර බැරල් එකේ පතුලේ අඟල් 8ක් පළල හා අඟල් 8ක් උස කවුළු 3ක් සාදා එහි පියනට අඩි 3ක් පමණ උස අඟල් 8ක් විශ්කම්බයේ ඇති වානේ තහඩු වලින් සෑදූ චිමිනියක් සවිකළ යුතුයි. මෙලෙස සකස් කරගත් බැරලයක ආධාරයෙන් වරකට 10 කිලෝග්‍රෑම් 750ක් පමණ පුළුස්සාගත හැකි. 10 අඟුරු සාදා ගැනීමේදී පළමු බැරලේ වටා 10 කිලෝග්‍රෑම් දෙකහමාරක් 3ක් පමණ අඩංගු වන ගෝනි අසුරාගත යුතුයි. ඉන්පසු පොල් කටුවකට 10 ස්වල්පයක්ගෙන එයට බෝම් තෙල් ටිකක් වත් කර බැරලේ පතුල මැද තබා ගිනි දල්වා ගන්න ලැබේ. මෙසේ ගිනි ගන්නා පොල් කටුව වටා තවත් පොල් කටු කිහිපයක් තබා ගිනි ගන්නා විට ක්‍රමයෙන් 10 ගොඩ ගැසෙනු ලැබේ. 10 ප්‍රමාණයෙන් අඩක් පමණ ගොඩ ගසා මද වේලාවක් තැබීමෙන් පසු 10 ගොඩ තුලින් දුම් මතුණු දැකිය හැකි. ඉන්පසු නැවත ඉතිරි 10 ප්‍රමාණයද බැරලේ වටා කේතුවක ආකාරයෙන් සකස් කරනු ලැබේ. මෙම 10 ගොඩ ගිනි ගනිමින් දුම් දමන විට සවලක ආධාරයෙන් ගොඩ සකස් කළ යුතුයි. මෙම කාර්ය වරින් වර කළ යුතු අතර 10 ගොඩ ක්‍රමයෙන් කළු පාටට හැරෙනු දැක ගන්නට පුළුවන්. මුළු 10 ගොඩම දුම් දමමින් කළු පැහැයට හැරෙන පසු 10 සියල්ල නිසි පරිදි බාගෙට පිලිසි ඇති අතර ඉන්පසු ජලය ඉස 10 ගොඩ නිවිය යුතුය. මෙසේ නිවාගත් බාගෙට පිලිස්සින 10 ගොඩ ටික වේලාවකට පසු තුනී කර හොඳින් නිවෙන්නට හරිනු ලැබේ. 10 කිලෝග්‍රෑම් 750ක් මේ ආකාරයට පිලිස්සීමෙන් බාගෙට පිලිස්සුණු 10 අඟුරු කිලෝග්‍රෑම් 325ක් ලබාගත හැකි. මින්පසු භෝගවලට යෙදීමට ගන්නා තෙක් 10 වෙනමම ගොඩ ගසා ගබඩා කර තබාගත හැකියි.